හලෝ ගයිස්, ඔන්න අදත් ඔයාල හැමෝවම ආයුබුවන් කියලා පිළිගන්නවා මගේ මේ රස ඉතිරෙන ෂෝ එකට. ලූප්ස් කඳාන එහෙම නැත්නම් තාක්ෂීලා ෆුඩ්ස් ගොඩක් කලන යන්න හිතන් හිටපු තැනක්. ඉතින් අද ගියා නසුගුරන්නක 580යි. මික්ස් ෆ්‍රයිඩ් රයිස්, සීෆුඩ් තියෙනවා, චිකන් තියෙනවා, සොසේජ් තිබ්බා වගේ දැක්කා. රුපියල් 550යි. ඊට අමතරව ඔන්න අද චිකන් බිරියානි එකක් ට්‍රයි කරනවා. දැක්කම ආසිතුණා, ඒක ලස්සන තිබ්බා. ඊට පස්සේ මම යාලගින් කැෂියර්ගෙන් ඇහුවා කොහොමද හරියට ඒ ඉන්දියන් ස්ටයිල් එකට හදනවද කියලා. ඊට පස්සේ යාලා කිව්වා ඔව් මේ ස්ටයිල් එකට මම හදනවා කියලා. ඉතින් මම තීරණය කරා එයාලගේ බිරියානි එක ට්‍රයි කරලා බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේට බහමු. ටෝටල් කොස්ට් එක රුපියල් 1780යි. ලූප් කඳාන චිලිපෙච් චුට්ටකුත් දීලා තියෙනවා බිරියානිකට. එක් එකක් තියෙනවා බොයිල් කරලා ෆ්‍රයි කරපු එක එකක්, චිකන් කෑලි දෙකක් හම්බුණා. ඔව් බාස්මති හාල් තියෙන්නේ. එකක් තියෙනවා ඇඩ් කරලා ගවලම්. බිරියානි කිව්වට වෙන මොකක් දෙකක්ද කියලා හිතෙනවා මට.
එක මගේ පෞද්ගලික හැඟීම. දක්ෂලයේ නැත්නම් ලූප් එකේ බිරියානි එක ට්‍රයි කරලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මට කියන්න බෑ කොහොමද මේ අර හදන්නේ කියලා මම දන්නේ නැති නිසා අර තියෙන්නේ අර නියම බුරියානි වල න අර කටවල් ගලෝගෙන කුළු බඩු රහයම මේක එච්චර දැනෙන්නේ නැහැ. ඊට පස්සේ බහිමු කනන් ලෝපයෙන් ගෙනාපු මික්ස් රයිස් එකට. චිලි පේස්ට් චුට්ටක් තියෙනවා. චිලි පේස්ට් තුන්ජක් තියෙනවා. බුරියානි එකට තිබ්බ චිලි පේස්ට් එකක් දාලා. බලමු මේක තියෙනවා චිකන් ඉස්ස තියෙනවා. ඊට අමතරව එවතම බෙදදින බිතර සොසෙල් තියෙනවා. මම බාස්මති රයිස් හදලා මතන් දැල්ලු දැල්ලු ඒක අමුතු ලයින් එකක් තියෙනවා ඈ. බාස්මතික සාමාන්‍ය හොඳයි.
මම රයිස් එක කැමති. හැබැයි එක චිලි පෙස් කප් යන්න මේකට මදි. බුරියන් එකේ ග්‍රේවි තියෙනවා. මම ග්‍රේවි ටිකක් ඇඩ් කරගම්. ලොකුවට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ග්‍රේවි කට් කරගන්න එක ලොකුවට සෙට් වෙන්නේ නැහැ. මොකද ග්‍රේවි ඇඩ් කරගෙන කන ටයිප් එකේ කෑමක් නෙමෙයිනේ ඒකයි. ඉස්සෝ දැල තියෙන ප්‍රමාණය සාමාන්‍යයි. ඒක බෙදලා තියෙන විදිහට මම කැමතියි. දැන් ඇති බඩ පිරලා තියෙන්නේ ඒත් නාසි ගුරාණේ කුත් ගෙනාවනේ. විසි කරන්න කියලා බොක්ස් එක ටික පොඩියට වගේ පෙවුනට නිකන් දැන්ම තියෙනවා නේද ඒක. හොඳ සුමුදක් වෙනවා. ඒක ඕකේ.
චිකන් කැලි තියෙනවා මැද්දෙ. මේක එළවලු කපලා දෙන හැඩය වලට මම කැමතියි. මොකද මේ එතකොට ඒ එළවලු කනවා කියලා තේරෙනවා. උසාවියකුත් තියෙනවා. මං හිතෙනවා අද ට්‍රයි කරපු අයිටම් තුනෙම නාසි ගුරන්නක ඉස්සරහින් ඉන්නවා කියලා. වැඩි දින මට කාලම් මහන්සි. ඒ නිසා මේක ඔක්කොම ටික කාගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. එහෙම නැත්නම් හෙට උදේට කනවා. නාසි ගුරන් එක මරු. මගේ බඩ පිල්ල නිසා මට කාගන්න බැරි සීන් එකක් තියෙන්නේ. නසුගුරන්ගේ පට්ට නසුගුරන්ගේ සුපිරි අපරාධය අපිට ඉස්සල්ලාම ගන්න ගන්න තිබෙන නසුගුරන් එක.
බිත්තර කැලකුත් තියෙනවා තා චූටි. ඇති අද ඉක්මනට බඩ පිරුණා මන් දන්නේ ඇයි කියලා. එච්චර ගොඩක් කෑම කෑවද කමෙන්ට් එකක් දාන්න මතක් කරලා. කොහම වුණත් අද ට්‍රයි කරපු සෙට් එකෙන් රසම එක නාසි ගුණන් එක මේක අපරාධ මේක මට ඉස්සල්ලාම කන්න ගන්න තිබ්බේ. බුරියානි එකක් කියලා කරදර කරන නිසාම තමයි බුරියානි ඉස්සල්ලා ගත්තේ. මම කොහමත් නාසි ගුණන් වල චුට්ටක් කැමති. මෙඩි මං හිමින් සැරේ ගන්නම් පුළුවන් වුණත් එක්ක තව ටිකක් ඉඳලා මේක හිමිට කාලා දානවා. එහෙම නැත්නම් හිත උදේට කනවා. මේ වගේම තවත් රසම රස කෑමයක් අරගෙන මම ඔයාලා හැමෝම ආයි දවසක හම්බෙන්න එනවා. එතෙන් ඉලෙන්නම් ආදරේ ඔයාලා හැමෝටම. මේ දවස්වල බීචින් නිසා ස්කින් එක පොඩ්ඩක් බර්න් වෙලා තියෙන්නේ කළු වෙලා. හරි අම්ම බයිනවා. ගිලනං ආදරේ ඔයාලා හැමෝටම.